දින 3ක් තිස්සේ කැලෑව මැද අතුරු පාරවල් ඔස්සේ පැමිණ ඒ නවය මාර්ගයට වැටි LTTN බේරි පලා ආ මෙම පවුල අපට හමු වුණේ ඕමන්ත ප්‍රදේශයේදී වයස 5ක් වියති සුකුමාර් නැමැති කුඩා දරුවා මෙන්ම තවත් සිඟිත්තන් දෙදෙනෙක් මේ දුෂ්කර ගමනේ පැමිණියා යුද හමුදා සිබලුන් Tamange උදේ කෑම වේල මේ පිරිසට පරිත්‍යාග කර තිබුණා දින 2කට පසු කුසට වැටුණු එකම ආහාර එයයි පවුලේ සියලු දෙනා පාගමනින් පැමිණියද පුංචි සුකුමාර් හා සොහුයුරා කඩින් කඩ බයිසිකලයේ තබාගෙන ඒමට ඔහුගේ පියා ක්‍රියා කළා සුකුමාර්ගේ ඥාති සොහුයුරෙකු වයස අවුරුදු 16 ඉක්මනටත් පෙර LTTE පැහැරගෙන ගොස් මේවන විට එම LTTE ළමා සමාජිකයා යුද්ධයෙන් මිය ගොස් එම ඉරණම තම දරුවන්ට උරුම කර දීමට නොහැකි බව සුකුමාර්ගේ පියා ප්‍රකාශ කරනවා LTTE බලහත්කාරයෙන් බඳවාගත් බොහෝ දරුවන්ගේ ඉරණම එය බවයි ඔහු පවසන්නේ දරුවන් පමණක් නොව පියවරු රැසක්ද LTTE බලහත්කාරයෙන් යුද්ධයට බඳවාගෙන එම පියවරු මිය ගිය පසු එම දරුවන්ද අද අසරණ වී ඇති බව සුකුමාර්ගේ පියා පෙන්වා දෙනවා LTTE බිලිගෙන ඇත්තේ සුකුමාර්ලා වැනි උතුරේ අහිංසක දරුවන්ගේ අනාගතයයි යුද හමුදාව ඉක්ුද්දා මුදවාගත් පුනරින් ප්‍රදේශයේ තම අරමුණ සංකේතවත් කරමින් ළමා උද්‍යානයක් ඉදිකර තිබෙනවා. ත්‍රස්ත ග්‍රහණයේ ජීවත් වූ මේ දරුවන්ට යලිත් වතාවක් නිදහසේ ඔවුන්ගේ ළමා කාලය මේ ප්‍රදේශවල ගත කිරීමට හැකි පරිසරය උදා කර දීම වන්නිමානුෂීය මෙහෙමේ ප්‍රධානතම ඉලක්කයක්. ඉක්ුද්දා යුද හමුදාව බුදාගත් පුනරින් මන්සන්දිය ආසන්නයේ ඉදිවන මෙම ළමා උද්‍යානය එය අර්ථවත් කරන්නක්. රූපානි සමන් කුමාර රාමවික්‍රම පුනරින් සිට